अप्रैल विशेष प्रहारे वलक्वा नोगेनीम संबंधेन वगकीम पसुगी आंडुवट संबंध सियलु पार्श्वयन वेत पेवरेन बव हिटपु अग्रामाते रणिल विक्रमसिंघ महता अद अप्रैल विशेष प्रहारे संबंधेन विमर्शनय करन जनाधिपति परीक्षण कमीशन सभाव हमुवे प्रकाश कला सियलु दिना सिय कामरवल सिट लियुम यव्वत निसि क्रियामार्ग निसिलेस क्रियात्मक नोवी अतै हिटपु अग्रामात्वरया कमीशन हमुवे साक्षी लबा देमिन किया सिटिया किसे वेतात सिय पालन काले तुल रटे जातिक आरक्षाव बिंद वैटीमाक नेतहोत खदा वैटीमाक सिदु वी अति बव हिटपु अग्रामात्यवरया जनाधिपति कमीशन सभावे प्रश्न किरीम हमुवे अद पिलिगनु लबुवा 2018 ඔක්තෝබර් මාසයේ සිට 2019 වර්ෂය දක්වා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමාට අග්‍රාමාත්‍යවරයා ලෙස ඍජු සම්බන්ධයක් නොතිබූ බවද හිටපු අග්‍රාමාත්‍යවරයා අද ජනාධිපති කොමිසමේදී ප්‍රකාශ කළා. රනිල් වික්‍රමසිංහ මහතා අද කොමිසම හමුවේ කියා සිටියේ IS සංවිධානයේ මතය දරූ පුද්ගලයින් මෙරට සිටියද එය ක්‍රියාත්මක වීමක් පිළිබඳව කරුණු නිසලස අනාවරණය නොවීමත් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සම්බදතා පමණක් අනාවරණය වීමත් නිසා එම සංවිධානය මෙරට තහනම් නොකළ බවයි. නමුත් IS සංවිධානය තහනම් කළ යුතුව තිබූ බව හිටපු අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ පිළිගත්තා. ඔහු කියා සිටියේ ආණ්ඩුක්‍රමයේදී සිය පාර්ශවයේ සහ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයේ අතර දේශපාලනික වශයෙන් ප්‍රබල මතගැටුමක් ඇති නොවූ බවයි. රැකියා ලබා දීම සංවර්ධන කටයුතු සිදු කිරීම වැනි එදිනෙදා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පමණක් යම් යම් ගැටලු මතුවූ බව වික්‍රමසිංහ මහතා සඳහන් කළා. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා බවට පත් කළේ පොදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් බවත් එහි ආර්ථිකමය වැඩපිළිවෙළ සකස් කිරීම තමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමෙන් සිදු වූ බවත් ඔහු සාක්ෂි දෙමින් කියා සිටියා. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කොමිසම හමුවේ පැවසුවේ එවකට ආරක්ෂක මණ්ඩල රැස්වීම සතිපතා පැවැත්වුවා නම් යෝග්‍ය වූ බවයි. යුද්ධයක් නොමැති වාතාවරණයක් තුල එය සතියකට දෙවරක් පැවැත්වීම පවා සුදුසු බව හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. නමුත් එවකට ආණ්ඩුව තුල පැවති බොහෝ ආරක්ෂක මණ්ඩල රැස්වීම ඉතා කෙටි දැනුම් දීමක් තුල සිදු කිරුණු බව අනාවරණය කළ වික්‍රමසිංහ මහතා ඒ හේතුවෙන් ඊට පෙර යොදාගෙන තිබූ ඇතැම් රාජකාරී හමුවේ ඒව අවලංගු කර ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වූ බවද පැවසුවා. ඔහු සඳහන් කළේ මීට පෙර පැවති ආණ්ඩු යම් නිශ්චිත ස්ථිර දිනක් ආරක්ෂක මණ්ඩල රැස්වීම පැවැත්වීම සඳහා යොදාගෙන තිබූ බවයි. ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා නිශ්චිත සතියේ දිනයක් තෝරා ගැනීමට හැකිනම් වඩා යෝග්‍ය බව මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කළ බව වික්‍රමසිංහ මහතා අද අනාවරණය කළා. එමෙන්ම ආරක්ෂක මණ්ඩලයට අදාළව කැබිනට් අනුකාරක සභාවක් පිහිටුවීමටද ඔහු වරක් යෝජනා කර තිබෙනවා. මෙරට වහබ්වාදයේ සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබා දෙන ඇතැම් මධ්‍යස්ථානවලට සම්බන්ධ වූ විදේශ සිසුන් පසුව ඉරාකයේ සහ සිරියාවේ IS ත්‍රස්ත සංවිධානය සමග සම්බන්ධ වූ බවට ලැබී තිබූ බුද්ධි වාර්තාවක් සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ ඊට අදාළව සහ අල්-කයිඩා IS සංවිධානවලට සම්බන්ධ වූවන් පිළිබඳව මාධ්‍ය නොමැතිව රහස් ප්‍රකාශයක් ලබා දිය යුතු බව හිටපු අග්‍රාමාත්‍යවරයා කොමිසමට දැනුම් දුන්නා. ඒ අනුව ඔහු එම ප්‍රකාශය කළේ මාධ්‍ය නොමැතිවයි. මේ අතර අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරය එළවීම සහ එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වැඩි වගකීමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙවිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා. නවවැනි දිනටත් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ තමන්ගේ අදහස පරිදි අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට පෙර ලැබුණු බුද්ධි තොරතුරු පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත්ව සිටි බවයි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත්ව හිටපු ජනාධිපතිවරයා විදේශගත වූ බවත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියා.